Take off. ටෙක්වල්ට ආස කරනව අදක් පිළිගන්නවා ටෙක් 50 අපේ චැනල් එකට. ඉතින් ඔයා දන්නවනේ සාමාන්‍ය YouTube චැනල් එකක සාර්ථකත්වය දකින්නේ අනිත් අයට බලන්න පුළුවන් ඒ චැනල් එකේ තියෙන subscribers ප්‍රමාණය. ඒ කියන්නේ ඒ චැනල් එක වටේ එකතු වෙලා ඉන්න පිරිස තමයි subscribers ලා කියන්නේ. ඉතින් ඔයා social media පාවිච්චි කරද්දී දකින්නේ නැති මේ වෙනකොට PewDiePie සහ T-Series කියන YouTube channel දෙක අතර ලොකු තරගයක් ඇති වෙලා තියෙනවා මේ සාර්ථකම YouTube channel එක වෙන්න. ඒ කියන්නේ වැඩිම subscribers ලා ඉන්න channel එක වෙන්න මේ channel දෙක අතර තරගයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට බලලා දෙන්න අතුවට subscribe button එක click කරලා එකතු වෙන්න අපේ channel එකට. ඉතින් අපි මුලින්ම බලමු මේ channel දෙක මොකක්ද කියලා. ඉතින් මේරකට මේ තරගෙන් ඉදිරියෙන් වෙන්නේ PewDiePie. ඉතින් අබ්බල මුලින්ම PewDiePie කියන්නේ මොකද්ද කියලා. PewDiePie කියන්නේ ප්‍රධාන වශයෙන්ම gaming channel හදන එකක්. ඒ වගේම comedy දේවල් වලටත් මේ channel එක ප්‍රසිද්ධයි. ඉතින් ප්‍රධාන වශයෙන් මේ PewDiePie කියන channel එකේ content ගත්තොත් gaming videos සහ comedy videos. ඉතින් මේ channel එක කරන්නේ Felix Avik කියන අවුරුදු 29ක තරුණයෙක්. ඒ වගේම මේ channel එකේ total views ගාන 19.6 බිලියන වෙනවා. ඒ වගේම මේ වෙනකොට subscribers ලා මිලියන 78ක් වෙනකන් මේ channel එක දිනු කරගන්න Felix ට පුළුවන් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ නම් ගොඩක් අය PewDiePie කියන channel එක දන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් PewDiePie subscribe කරලා bro army එකට join වෙන්න. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ මාත් bro army එකේ ගොඩක් අයන T-Series දන්න ඇති මොක T-Series කියන්නේ ගොඩක් පරණ එකක්. ඒ වගේම හින්දි සින්දු ගොඩක් යන්නේ මේ T-Series කියන YouTube channel එකේ. ඉතින් මේ YouTube channel එකට subscribers ලගන්න එක ගොඩක් අමාරු දැන්නේ මොකද ගොඩක් සින්දු දවසකට දාන. ඒ වගේම තමයි T-Series කියන එක ගොඩක් ප්‍රසිද්ධ එකක්. විශාල කම්පැනි එකක් තමයි T-Series කියන්නේ. T-Series ආරම්භ කරේ 1983 දී. අපි බලමු මොකද ඇත්තරම චැනල්ලයක් වශයෙන් සාර්ථකම YouTube චැනල් එක කියලා. ඉතින් මන්නං හිතන්නේ PewDiePie. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. PewDiePie කියන්නේ පොඩි තැනේ ඉඳන්, ඒ කියන්නේ YouTuber කෙනෙක් වශයෙන් ගත්තොත් පොඩි තැනේ ඉඳන් ආවේ. ඒ වගේම ඉතා කෙටි කාලයකට තමයි මේ තරම් ප්‍රසිද්ධ වුනේ. ඒ වගේම තමයි කන්ටෙන්ට් එක අනුව. කන්ටෙන්ට් එක අනුව ගත්තොත් YouTube එකේ සින්දු කියන දෙයට ගොඩක් views වෙනවා. මොකද හැමෝම වගේ සින්දු අහනවා. නමුත් gaming videos comedy දේවල් වලට එක්තරා පිරිසක් විතරයි ඒකට සීමා වෙන්නේ. ඒවට හැමෝම එයක් බලන්නේ නැහැ. විශේෂයෙන් gaming videos. ඒවා ගොඩක් බලන්නේ game වලට ආසයි විතරයි. subscribers ලා ගත්තොත් මේනකොට YouTube එකේ වැඩිම මේ දෙක අතර subscribers ලා තියෙන්නේ PewDiePie. PewDiePie තියෙනවා මිලියන 78ක්. T-Series තියෙන්නේ මිලියන 76යි. ඉතින් ඔයා දන්නවනේ කොහොමුණත් ඉන්දියාවේ දෙයක් කියෝ ටක් ගාලා subscribe කරනවා ඉදිරියට ගෙන ගන්න. ඉතින් ඒ නිසා තමයි මේක වේගෙන් දිනුනේ. PewDiePie කියන එකත් ගොඩක් අය මේ යුද්ධේ නිසා subscribe කරා. කොහොමුණත් මේ යුද්ධේ එන්න කලින් මෙන්න මේ වීඩියෝ එක නිසා තමයි ගොඩක්ම මේ ඉන්ඩියන්ස් මේකට ආවේ. You are watching this video. I am totally not doing this so that you can react to this video on your channel. That is totally not the reason. ඒවගේ වීඩියෝ වල වියස් ගත්තත් PewDiePie තමයි ඉදිරිගන්නේ. මං කියන්නේ හැම වීඩියෝ එකම නෙමෙයි. ඒවගේම ටෝටල් වියස් වලත් නෙමෙයි. ටෝටල් වියස් ගන්න අමාරුයි. මොකද T-Series කියන එක දවසකට ගොඩාක් වීඩියෝස් දානවා. PewDiePie එහෙම ගොඩාක් දාන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා channel දෙකට ගිහින් බැලුවොත් PewDiePie ට තියෙන ස්ටේබල් වියස් ගන්න. T-Series එකේ ගත්තොත් ස්ටේබල් නැහැ. සමහර වීඩියෝස් වලට මිලියනයක්වත් නැහැ. ඉතින් මිලියන 76ක් ඉන්න YouTube channel එක වීඩියෝ එකකට මිලියනයක් ගන්න බෑ කියන්නේ ඒක ඔයාලට තේරෙනවනේ. ඒ වගේම තමයි PewDiePie ගත්තොත් සාම වීඩියෝ එකකට මිලියන 10කට ආසන්න එකක් සාමාන්‍ය වර්ගයක තියෙනවා සමහර වීඩියෝස් වල වැඩි. ඉතින් views අතින් ගත්තත් PewDiePie තමයි ඉදිරියෙන් ඉන්නේ. ඉතින් PewDiePie vs T-Series කියන මේ යුද්ධයට ගොඩක්ම PewDiePie වලට ආපු හේතුවක් තමයි Logan Paulගේ Logan එකත් එකතු වුණා. ඉතින් ඒකත් ලොකු හේතුවක් වුණා මේ යුද්ධය ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙන්න. And I have put a trackable link in the description of this video that when clicked
automatically ශ්‍රී ලංකාවේ 5 FM කරන මනියත් PewDiePieට ගොඩක් සපෝට් කරා. ඉතින් මනිය මේ දුන්න සපෝට් එකට PewDiePie රියැක් කරේ මෙන්න මේ විදිහට. Saw this in Colombo, Sri Lanka. Are you serious? How is this happening? Who's doing this? It's from this guy. As you already might know, Sri Lankan is the biggest PewDiePie. YouTube channel in the world. And I bought it for PewDiePie, okay? With my Google money. I want Thank you to subscribe to PewDiePie. This is the support we are getting from Sri Lanka, right? Thank you, Minya. Very cool. ඒ වගේම YouTube එකේ ගොඩ දෙනෙක්ගේ මතයක් තියෙනවා PewDiePie කියන්නේ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා. මොකද එයා ටිකක් දිහිරු කරන නිසා. නමුත් මේවා ගැන ගොඩක් කතා වෙන්නේ නැහැ. මේ ළඟදී PewDiePie එක ඉන්දියාවේ ළමයි වෙනුවෙන් තියෙන චැරිටි එකකට ලොකු මුදල් ප්‍රමාණයක් දුන්නා. ඉතින් මම නම් ඔයාලට කියන්නේ ඔයා තාමත් PewDiePie subscribe කරලා නැත්නම් මම පල්ලෙහා description එකේ link එක දාන්නම් PewDiePie subscribe කරන්න. මොකද ඔයා tech වලට ආස කෙනෙක් නම් gaming videos වගේ දේවල් දාන්න නිසා ඔයාට වැදගත් වෙයි. ඔයා මොකද මේ ගැන හිතයි පල්ලෙහෙන් අමතක නොකර කමෙන්ට් එකක් දාමු ඒ වගේ මේ වීඩියෝ එක මතක ඇතුව ෂෙයා කරන්න ගොඩක් අය මේ යුද්ධය ගැන දන්නේ නැහැ ඉතින් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම වීඩියෝ එක දැනගන්න ලයික් කරන්නත් අමතක කරන්න එපා ඔයාලට ඉස්සරහට ෆෝන් රිව්ස් ටෙක් ගැජට්ස් ටෙක් න්ියුස් දැනගන්න පුළුවන් පල්ලෙ ඇතුළත් ඔබට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඒ වගේම තමයි තාම ඩේටා ගිව් එකතු වෙලා නැත්නම් මං පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකනුයි කමෙන්ට් සෙක්ෂන් එකනුයි ලිංක්ස් දාන්නම් ඔයාට ගින් එකතු වෙන්න පුළුවන් ඩේටා ගිව් එකට ඒ වගේම තමයි තවත් ටෙක් වීඩියෝස් කරලා තියෙනවා ටෙක් 50 channel එකේ ඔයාට ඒවත් බලන්න පුළුවන් ඔයා Facebook ඉන්නවනම් ටෙක් 50 කියන page එකට like කරන්න තමතක් ගන්න එපා ඉතින් මේ වීඩියෝ දැක්ක එකතුණු ඔයාලට ගොඩක්ම ගොඩක් ස්තුතියි අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු